සුබ දවසක් පුංචියල හැමෝටම. අද අපි නිර්මාණය කරන්නේ අපේ පාඩම් මාලාවේ 104 වෙනි නිර්මාණය. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම තිරේ උඩම කෙළවරේ තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා අලුත් ටැබ් එකක් ඕපන් කරන්න. ඊළඟට මෙතන ඇඩ්‍රස් බාර් එකේ thunkable.com කියලා ටයිප් කරලා එන්ටර් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයා thunkable වෙබ්සයිට් එකට ඇතුල් වුණා. දැන් නැවත තිරේ උඩම කෙළවරේ තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා තවත් ටැබ් එකක් ඕපන් කරගෙන dpcode.lk වෙබ් අඩවියට පිවිසෙන්න. පාඩම් අංක 117 මත ක්ලික් කරන්න. මෙතන තියෙන ස්ටාර්ට් ප්‍රොජෙක්ට් බටන් එක ක්ලික් කරන්න. දැන් ඔයා ප්‍රොජෙක්ට් එකට ඇතුල් වුණා. ඉතින් පුංචි යාළුවනේ අද අපි නිර්මාණය කරන්න යන්නේ ගණනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් කැල්කියුලේටර් ඇප් එකක්. පුංචි යාළුවත් කැමති නේද මේ කැල්කියුලේටර් එක නිර්මාණය කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි ඇප් එක අවශ්‍ය විදිහට ඩිසයින් කරනවා. මුලින්ම මම මේ ස්ක්‍රීන් එක තුලට top tab navigator එකක් add කරනවා. හරි. add components වල layout යටද තියෙන top tab navigator එකක් මේ විදිහට ස්ක්‍රීන් එක තුලට drag කරනවා. ඔයාලට පේනවා ඇති top tab navigator එකක් එක්ක ස්ක්‍රීන් හතරක් මේ විදිහට add වෙනවා. අපි components දක්වන box එකෙන් මේ අවසානයේ තියෙන screens දෙක delete කරනවා. හරි. දැන් top tab navigator එක තුල මුලින්ම තියෙන home screen එක select කරලා world clock screen විදිහට rename කරනවා. දෙවෙනියට තියෙන screen එක select කරලා profit/loss screen කියලා rename කරනවා. හරි. දැන් අපිට screen 1 අවශ්‍ය වෙන්නේ නැහැ. මම screen 1 select කරලා delete කරනවා. දැන් නැවත profit/loss screen එක select කරලා මේ screen එක design කරනවා. මුලින්ම properties වලින් background color එක සඳහා code එක 73AAA5 ලබා දෙනවා. ඊළඟට මේ screen එක තුලට image එකක් add කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ විදිහට add components වල image යටද තියෙන image එකේ profit/loss screen එක තුලට drag කරනවා. image එකේ height සහ width සඳහා absolute size ලබා දීලා අගේ 150 begin ලබා දෙනවා. picture එක විදිහට profitloss.jpg image එක select කරනවා. ඊළඟට මම image එකට පහලින් label එකක් add කරනවා. මේ විදිහට add components වල user interface යටද තියෙන label එකක් screen එක තුලට drag කරනවා. label එක add උනේ image එකෙන් ඉහළට. අපි මේ label එක image එකෙන් පහළට drag කරනවා. මම properties වල තියෙන rename button එක click කරලා label එක label CP විදිහට rename කරනවා. text එක cost price කියලා ලබා දෙමු. font size එක 25ක් විදිහට ලබා දීලා background color එක සඳහා code එක 7ED321 ලබා දෙනවා. ඒ වගේම මෙතන top සහ bottom margins 10 begin ලබා දීලා left margin එක දින 120ක් විදිහට ලබා දෙනවා. දැන් මේ label එකෙන් පහළට text input එකක් add කරනවා. මේ විදිහට add components වල user interface යටද තියෙන text input එක මේ විදිහට screen එක තුලට drag කරනවා. text input එක add උනේ screen එකේ ඉහළින්මයි. අපි components දක්වන box එකෙන් text input එක label CP ගෙන් පහළට drag කරනවා. හරි. දැන් මම මේ text input එක text input CP කියලා rename කරනවා. hint එක enter the cost price කියලා ලබා දෙමු. text input එකේ width සහ relative size විදිහට ලබා දීලා අගය 180ක් විදිහට සකස් කරනවා. ඒ වගේම bottom margin එක 50ක් විදිහට සකස් කරනවා. ඊළඟට නැවත මේ විදිහටම තවත් label එකක් සහ text input එකක් add කරගන්න අවශ්‍ය වෙනවා. add components වල user interface යටද තියෙන label එකක් screen එක තුලට drag කරනවා. label එක add උනේ image එකෙන් ඉහළට. අපි මේ label එක text input එකෙන් පහළට drag කරනවා. මම properties වල තියෙන rename button එක click කරලා label එක label SP විදිහට rename කරනවා. text එක selling price කියලා ලබා දෙමු. font size එක 25ක් විදිහට ලබා දීලා background color එක සඳහා code එක 50E3C2 ලබා දෙමු. ඒ වගේම මෙතන top සහ bottom margins 10 begin ලබා දීලා left margin එක දින 120 begin ලබා දෙමු. හරි. දැන් මේ label එකෙන් පහළට නැවත text input එකක් add කරනවා.
මේ විදිහට add components වල user interface යටතේ තියෙන text input එකක් මේ විදිහට screen එක තුලට drag කරනවා. Text input එක add උනේ screen එකේ ඉහළින්මයි. අපි components දක්වන box එකෙන් text input එක label SP ගෙන් පහළට drag කරනවා. හරි. දැන් මම මේ text input එක text input SP කියලා rename කරනවා. Hint එක enter the selling price කියලා ලබා දෙමු. Text input එක width එක relative size විදිහට ලබා දීලා අගය 80ක් විදිහට සකස් කරනවා. ඒ වගේම bottom margin එක 50ක් විදිහට සකස් කරනවා. දැන් අපි මේ text input එකෙන් පහළට නැවත label එකක් add කරනවා. Add components වල user interface යටතේ තියෙන label එකක් අපි screen එක තුලට drag කරනවා. මේ විදිහට මේ label එක screen එකේ පහළටම drag කරනවා. මේ label එක label result කියලා rename කරනවා. Text එක result විදිහට ලබා දෙමු. Label එකේ width එක relative size විදිහට ලබා දීලා අගය 80ක් විදිහට සකස් කරනවා. ඒ වගේම text එක label එකේ මැදට ගන්න අවශ්‍ය නිසා left padding සඳහා අගය 80 ලබා දෙනවා. ඊළඟට border color එක සඳහා red color select කරලා border width එක 8ක් විදිහට ලබා දෙමු. ඊළඟට මේ screen එක තුලට row එකක් add කරගන්න අවශ්‍ය වෙනවා. Add components වල layout යටතේ තියෙන row එකක් මේ විදිහට add කරගමු. මම මේ row එක screen එකේ පහළටම drag කරනවා. Row එකේ horizontal alignment එක space around විදිහට ලබා දෙනවා. ඊළඟට මේ row එක තුලට buttons දෙකක් add කරගන්න ඕන. Add components වල user interface යටතේ තියෙන buttons දෙකක් මේ විදිහට row එක තුලට drag කරනවා. හරි. දැන් මේ මුලින්ම තියෙන button එක select කරලා button calculate rename කරනවා. Button එකේ text එක calculate කියලා ලබා දෙනවා. Top margin එක 20ක් විදිහට සකස් කරනවා. දැන් ඊළඟ button එක select කරලා මේ button එක button clear විදිහට rename කරනවා. Text එක clear කියලා ලබා දීලා background color එක සඳහා code එක 7D0DDF කියලා ලබා දෙනවා. Top margin එකේ අගය 20 විදිහට ලබා දෙනවා. අපි දැන් profit/loss screen එක design කරගෙන අවසන්. ඊළඟට යමු top tab navigate එක තුල තියෙන දෙවනි screen එකට. මම මේ screen එක select කරලා F6 5555 විදිහට ලබා දෙනවා. දැන් මේ screen එක තුලට text input දෙකක් සහ label එකක් add කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ විදිහට add components වල user interface යටතේ තියෙන text input එකක් මේ විදිහට screen එක තුලට drag කරනවා. හරි. දැන් මම මේ text input එක text input number 1 කියලා rename කරනවා. Hint එක enter the first number කියලා ලබා දෙනවා. Text input එකේ width එක relative size විදිහට ලබා දීලා අගය 80ක් විදිහට සකස් කරනවා. ඒ වගේම bottom margin එක 20ක් විදිහට සකස් කරනවා. දැන් අපි මේ text input එකේ පහළට නැවත add components වල user interface යටතේ තියෙන text input එකක් drag කරනවා. Components දක්වන box එකෙන් මේ text input එක පළමුවෙනි text input එකෙන් පහළට drag කරනවා. හරි. දැන් මම මේ text input එක text input number 2 කියලා rename කරනවා. Hint එක enter the second number කියලා ලබා දෙනවා. Text input එකේ width එක relative size විදිහට ලබා දීලා අගය 80ක් විදිහට සකස් කරනවා. ඒ වගේම bottom margin එක 20ක් විදිහට සකස් කරනවා. ඊළඟට මේ text input දෙකෙන් පහළට label එකක් add කරනවා. Add components වල user interface යටතේ තියෙන label එකක් අපි screen එක තුලට drag කරනවා. මේ විදිහට මේ label එක screen එකේ පහළටම drag කරනවා. මේ label එක label result 2 විදිහට rename කරනවා. Text එක result විදිහට ලබා දෙනවා. Label එකේ width එක relative size විදිහට ලබා දීලා අගය 80ක් විදිහට සකස් කරනවා. ඒ වගේම text එක label එකේ මැදට ගන්න අවශ්‍ය නිසා left padding සඳහා අගය 80ක් ලබා දෙනවා. Bottom margin සඳහා අගය 40ක් ලබා දෙනවා. ඊළඟට border color එක සඳහා code එක BD10E0 enter කරලා border width එක 8ක් විදිහට ලබා දෙනවා. ඊළඟට මේ screen එක තුලට row එකක් add කරගන්න අවශ්‍ය වෙනවා. Add components වල layout යටතේ තියෙන row එකක් මේ විදිහට add කරගමු. මම මේ row එක screen එකට පහළටම drag කරනවා. Row එකේ horizontal alignment එක space between විදිහට ලබා දෙනවා. ඊළඟට මේ row එක තුලට buttons දෙකක් add කරන්න ඕන.
add components will use the interface yet the thin buttons the kakme with your row ek to let drag kadam hari then me mulim thin button ek select kadala button add with your rename kadam button ek text ek add kiyala laba dem button ek background color ek sandaha code ek 7ED321 laba dem then idang button ek select kadam me button ek button subtract kiyala rename kadam text එක subtract කියලා ලබා දීලා background color එක සඳහා code එක 50E3C2 ලබා දෙමු. Then නැවත මේ row එක select කරලා height එක fit contents විදිහට ලබා දෙනවා. නැවත අපි මේ විදිහටම buttons දෙකක් සහිත තවත් row එකක් add කරගමු. කලින් විදිහටම මේ screen එක තුලට row එකක් add කරගන්න. Add components will lay out yet the theater row ekak may be theater add kadagan. Mama may row eka screen eke pahalitama drag kadan. Row eke horizontal alignment eke space around with theater love adem. Ilangata may row eke thulata buttons dekak add kadagan noone. Add components will use interface yet the theater buttons dekak may be theater row eke thulata drag kadan. Hadi. Then may mulim theater button eke select kadala button product with theater rename kadan. Button එකේ text එක product කියලා ලබා දෙමු. Button එකේ background color එක සඳහා code එක F5A623 ලබා දෙමු. Then ඊළඟ button එක select කරමු. මේ button එක button divide විදිහට rename කරමු. Text එක divide කියලා ලබා දීලා background color එක සඳහා code එක 5FA623 ලබා දෙමු. Then නැවත මේ row එක select කරලා height එක fit contents විදිහට ලබා දෙමු. හරි. අපි දැන් app එකේ කොටසක් design කරගෙන අවසන්. ඒත් අපි තවම app එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරේ නැති නිසා මේ app එකෙන් output එකක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට හදුවා නම් පුංචි ඔයාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මට බලන්න 0.76 812 5274 කතන අංකයට WhatsApp කරන්න. අරගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ app එක බලන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වදක්ම DP Code Champ Best of the Week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තව දෙයක්. අපේ DP Coding Club එකට join වෙන්න දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉස්කෝලෙත් DP Coding Club එකක් පටන් ගන්න. ඒ සඳහා සියලු මඟ පෙන්වීම් කරන්න අපි සූදානම්. පරිගණක විද්‍යාගාර පවතින ඕනම පාසලක DP Coding Clubs ඇරඹීමට කැමති නම් info@dpcc.lk email ලිපිනයට විදුහල් ප්‍රතිතුමා හරහා ඉල්ලීමක් සිදු කරන්න. එහෙනම් තවත් දවසක් පාඩමකින් DP Coding School සමග හමුවෙමු. සුබ දවසක්!